අපි ගත්තේ කොනෑම කබානක මේ කබානාස් වල ඩබල් ලේව තියෙනවා ඊට පස්සේ ට්‍රිපල් එක තියෙනවා ඊට පස්සේ ෆැමිලි එකට ඉන්න පුළුවන් ක්වාඩ්‍රපල් එකත් ගන්න පුළුවන් අයිබෝවන් ඔයාලත් කැමතිද පවුලයත් එක්ක නිවාඩුවට රිලැක්ස් එකේ ඉන්න හොටෙල් ස්ටේ එකට යන්න නැත්නම් යාළුවෙක් එක්ක වුණා ඒකත් මේ වගේ ලස්සන කොළපාට තේවත්තක් මැද තියෙන කබානාහයකට අපි අද යන්නේ ඒ වගේ තැනකට ඒකත් අපේ බජට් එකට ගැලපෙන මොකද ලස්සන ස්විමින් පූල් එකක් තියෙන ඊට පස්සේ කෑම රසට කෑම ගන්න පුළුවන් ඒ වගේ තැනක් මේ දවස්වල ගන්නවා කියන්නේ බජට් එකට හොයාගන්න තැනක් අමාරුයි ඒකින්ද ඒ වගේ තැනකට තමයි අද අපි ඔයාලා එක්ක යන්නේ ඒකින්ද ඔයාලා බලන්නේ ඔයාලට හරියන වීඩියෝ එක අපි දැන් ඇවිල්ලා ඉන්නේ ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කේ ඇල්පිටිය බටපොළ අතර ප්‍රදේශයේ තියෙන නාවලකන්ද හොලිඩේ රිසෝට් එකට. අපි ආවේ මෙන්න මේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහ හැතැම් එක්සිට් එකෙන් පිට වෙලා එතෙන් දැන් කිලෝමීටර් 2ක් යනකොට ප්‍රධාන පාරේ හැරෙන පාර තියෙනවා. ඒ පාරේ මේ තේවත්ත දිගේ කෙලින් උඩට යන්න තියෙන්නේ. තේවත්ත දිගේ තව මීටර 750ක් වගේ යන්න තියෙනවා. ඒ ටිකත් අපි හොටෙල් එකට ගිහිල්ලා හොටෙල් එකේ සියලුම විස්තරත් එක්ක ඕගොල්ලන්ට මම කියන්න. අපි දැන් හොටෙල් එකට යමු. අපි දැන් හොටෙල් එකට චෙක් ඉන් වුණා නාවලකන්ද හොලිඩේ රිසෝට් එකට මෙන්න මේ වගේ කබානාස් තියෙන්නේ මේ වගේ කබානාස් දිගටම තියෙනවා මේ පැත්තේ අපි දැන් පව කරන් ආවේ අර අතන කාපාක් එක තියෙන්නේ මම දැන් පූල් එකට යනකොට පෙන්වන්නම් ඒ කාපාක් එකේ අපි කාර් පාක් කළා මේ පාර දිගට එන්න තියෙන්නේ මේ වගේ කබානාස් 13ක් තියෙනවා ඊට පස්සේ එදින තේවත්ත ඊට පස්සේ අතනින් ඔකට පේනවා මේ ගින්ගගේ අතු ගංගාවක් අතනින් තියෙනවා රබර් කුරුඳු වතු තියෙනවා ඊට පස්සේ මේ වගේ කබානාස් දැන් අපි ගත්තේ කොනෑම කබානක මේ කබානාස් වල ඩබල් ලේව තියෙනවා ඊට පස්සේ ට්‍රිපල් එක තියෙනවා ඊට පස්සේ ෆැමිලි එකට ඉන්න පුළුවන් ක්වාඩ්‍රපල් එකත් ගන්න පුළුවන් ඇත්තට ඒ කියන්නේ මේ නිකන් එල්පීටී වුණාට තේවත්තත් එක්ක නිකන් මෙතනට එනකොටම නිකන් වයිබ් එකක් එන්නේ අර නිකන් හපුතලේ පැත්තේ ලිප්ටන් සීට් යනකොට තේවත්ත මැදින් යන වගේ තේවත්ත මැදින් මීටර 750ක් එන්න තිබ්බා අපි යන් දැන් ගිහිල්ලා මම ඔයාලට පෙන්නන්නම් මේ කබානකේ ඇතුළ අපිට හම්බුනේ ට්‍රිපල් එක බබත් ඉන්න හින්දා එන්න මැරේජ් කරලා දුන්නා ඒගොල්ලෝ. සේ අපි ඉන්නේ 10. මට ආපු ගමන් ඔයාලට පේන්නේ බබාලිදි. හයි. මේ තියෙන්නේ අපේ බබාට හම්බෙච්ච බෙඩ් එක. එයා නිදිද? හයි. ගා බෙඩ් එක. දැසේ. තුනා. ඒසි එක දාලා තියෙන්නේ ඊට පස්සේ ෆ්‍රිජ් එකක් තියෙනවා ටීවී එක තියෙනවා ඊට පස්සේ කබඩ් එක එක්ස්ට්‍රා මේව ගන්න පුළුවන් මේ මැදින් බෙච්චි පොට්ට ඒ ග්‍රේක කබඩ් එක තියෙනවා ඊට පස්සේ වාට කොෆි ටී හදා ගන්න තියෙනවා සුග කොෆි ටී වෝටර් බෝටල් දෙකක් තියෙනවා මම බාත්රූම් එක පෙන්නන්න. කමඩ එක ෂවර් ඒරියා එක. එතන view එක තියෙනවා. අපි බලමු view එකත් කොහමද කියලා එළියේ. අපි දැන් බලමු view එක කොහමද කියලා. බැල්කනි එකේ තියෙනවා.
කුටු දෙකක් දාලා ටේබල් එකත් එක්ක. ඊපස්සේ මෙතනින් කෙලින්ම තේවත්ත තමයි බලන දිගටම තියෙන්නේ තේවත්ත. දිගටම රෑටේම ලයිට් ඔෆ් කරලා මේ එළියත් එක්ක ඉන්නකොට මාරම ගැති අනිත් එක කිසිම කෙනෙක්ට බාධාවක් නැහැ. මොකද මේ වගේ කබානස් දිගටම තියෙන වෙන වෙනම ඉන්න පුළුවන්. තව ඒ කියන්නේ ක්වාඩ්‍රපල් කබානා දෙකක් තිබ්බා. ඊට පස්සේ ගෲප් එකකට ආවෙන් පස්සේ ඉන්න පුළුවන් බංගලෝ එකකුත් තියෙනවා. තව ඊට පස්සේ වෙනම ෆැමිලි එකකට ඉන්න පුළුවන්. මේව දෙකකුත් තිබ්බා. ඒ ඔක්කොම මම ඉස්සර දැන් ඇලිට කියලා පෙන්නනවා. අපි දැන් ලන්ච් එක ඕඩර් කරා. මේ මෙතන අපේ පැකේජ් එකට ලන්ච් එක දාලා තිබුණා. එනකොට අපි ප්‍රයිස් එකක් දාගත්තා. ඒක අපි ආවේ ඩිනර් එක බ්‍රෙක්ෆාස්ට් එකෙන් ලන්ච් එක හෙට ලන්ච් එකෙන් චෙක් අවුට් වෙන්න. අපි ලන්ච් එක අරගෙන දැන් ඊට පස්සේ පූල් එකට යන්න තියෙනවා. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය වෙන ඉතුරු විස්තර ටිකක් මම කියන්න. අපි දවල්ට කාලා දැන් ආවා පූල් ඒරියා එකට. මෙතන තමයි පූල් එක තියෙන්නේ. මේ පූල් එක ගාම තියෙනවා පොඩි ළමයින්ට සෙල්ලම් කරන්න චිල්ඩ්‍රන්ස් ප්ලේ ඒරියා එක. අංචිල්ලා තියෙනවා, සීසෝ තියෙනවා. ඊපස්සේ මේ මෙතන පොඩි ළමයි ගෲප් එකකට උනා සෙල්ලම් කරන්න පුළුවන්. මෙතන ඇතර මේ ෆැමිලි වලට ඩේ අවුට් එකකට උනා තෙන්න පුළුවන්. මේ තියෙන්නේ ප්ලේ ග්‍රවුන්ඩ් ඒරියා එක. ඊපස්සේ මෙතනින් පූල් එකට යන්න තියෙනවා. අපි යම් පූල් එකට. මම මේකේ වැඩි විස්තර ඔයගොල්ලන්ට කියන්න. මේ තියෙන්නේ පූල් එක. අර දෙන දැන්නම් පූල් එකට බැලලා ඉන්නේ. මේ අපි මේ නාවලකන්ද හොලිඩේ රිසෝට් එකට කන්ටැක්ට් කරගත්ත ඇතර මම දැක්කේ Facebook එකේ දැක්කේ. Facebook page එක තියෙනවා නාවලකන්ද හොලිඩේ රිසෝට් කියලා. එතන නම්බරයට කෝල් කරලා ඔයගොල්ලන්ට විස්තර අහගන්නත් පුළුවන්. Hi. මේ තමයි pool area එක. මෙතන කට්ටියට ඕන drinks අරගෙන set වෙන්නත් පුළුවන්. group එකක් වගේ આવොත්. හරි, දැන් ටික enjoy කරලා ඊපස්සේ බලමු ඊතර විස්තර මොකද වෙන්නේ කියලා. මෙතන තියෙන අමුතුම වයිබ් එක මේ කළුවරයි. ඊට පස්සේ දැන් අද හොඳටම වැස්සා හවස්වරුවේ. ඊපස්සේ මෙතන නියමයි දැන් මේ ලයිට් එකත් එක්ක. ඊට පස්සේ දැන් අපේ ඩිනර් එක අපි රූම් එකට ගෙනගත්ත. අද රෙස්ටුරන්ට් එකට යන්න බෑ මේ වැස්සත් එක්ක නිසා. අද අපිට හම්බුණා grill chicken with vegetables and french fries තියෙනවා. grill chicken දෙකක් හම්බුණා. ඊට පස්සේ අපි extra omelette එකක් order කරලා ගත්තා. මේ තමයි අපේ ඩිනර් එක. ඔයාලට තෝරනම් ඩිනර්කට මෙතනින් මේකත් ගන්න පුළුවන්. නැත්තම් චිකන් නූඩ්ල්ස්, ඩෙවල් චිකන්, පෝක්, ඒ හැමදේම තියනවා ගන්න. අපි ඩිනර් එකක් ගත්තා. දැන් නිදා ගන්න තියෙන්නේ. මේ මෙතන ආරක්ෂාව ගැන ඔයගොල්ලෝ බය වෙන්න එපා. මේ මෙතන තේවත්ත ඉතින් මෙතන ගේට් එක දාලා තියෙන්නේ. එතන ඉහ පැත්තේත් ඒගොල්ලෝගේ කට්ටිය ඉන්නවා. ඊට පස්සේ මේ පැත්තේ කොහමද එන්න තියෙන්නේ ඔෆිස් එක හරහා. ඒකින්ද ආරක්ෂාව ගැන මෙතන කිසිම ප්‍රශ්නයක් නැහැ. නාවලකන්ද හොලිඩේ රිසෝට් එකේ කෑමත් හොඳ රසටම තිබ්බා. දැන් එන නිදාගෙන අපි හෙට උදේ හම්බෙමු. Good morning. අද අපේ දෙවෙනි දවස. අපි ඊයෙ රෑ හොඳට නිදාගත්ත. ඩිනර් එකත් හොඳටම තිබ්බා. රසයිනේ. ඔය ගෑනු. රසයිනේ. දැන් අපි යනවා රෙස්ටුරන්ට් එකට බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. මම ඔයාලට පෙන්නන්නම් අපි කපාකේ නම් ආපාර මේ තියෙන්නේ කබාන. අපේ ඒක තිබ්බේ කොනේම. ඒ පැත්තෙන් යනකොට මේ දිගට තියෙන කබාන. මේවා 13ක් තියෙනවා. මේ මේ ඩබල් ඒවා ඊට පස්සේ ට්‍රිපල් එක තියෙනවා. ඊට පස්සේ ෆැමිලි එක නවතින Quadruple විදිහට කබානා තියෙනවා.
ඊට පස්සේ මෙතන ඔෆිස් එක ඔෆිස් එකෙන් එහා පැත්තේ තියෙනවා හොලිඩේ බංගලෝ එක ගෲප් එකකට නැත්නම් ඔෆිස් ෆන්ක්ෂන් එකක් තියන්න පුළුවන් ඊපස්සේ අපි පේනක් දැන්න අන්න අතනින් තියෙනවා පොඩි ගඟ හයි මේක තියෙන තේවත්තයි ඊපස්සේ මොනරුන්ගේ සද්ද කිසිම සද්ද වාහන සද්ද බද්ද මුකුත්ම නැහැ ඔක්කොම නිකන් පරිසරයේ සද්ද විතරයි තියෙන්නේ ඇත්තට රිලැක්ස් එකේ ඉන්න පුළුවන් කොළඹ ඉඳන් විනාඩි 45ක් පැයක් වගේ තියෙන්නේ එනකොට හයිවේ එකේ කුරුඳුගා හැටක්ම එක්සිට් එකෙන් පිට වෙන්න තියෙන්නේ එක්සිට් එකේ ඉඳන් කිලෝමීටර් 2ක් වගේ තියෙන විනාඩි 8ක් වගේ තියෙන්නේ මේ හොටෙල් එකට එන්නවා පාර කිසි ප්‍රශ්නයක් නැහැ තේවත්ත මැදින් මීටර් 750ක් විතර එන්න තියෙනවා ඒකත් කිසිම ඒ පාර කිසි අවුලක් නැහැ මම ඔයාලට වීඩියෝ එක දාලා ඇති ඒ එන පාර ඊපස්සේ මෙන්න මෙතන මම කාර් එක දාලා තියෙන මෙතන කාර් දාන්න පුළුවන් එන කට්ටියට ඊපස්සේ පල්ලෙහක් තියෙන පාක් එකක් මම දැන් බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන ඔයාලට ඉතුරු විස්තර ඔක්කොම පෙන්නන්නම් හොලිඩේ රිසෝට් එකේ ඊට පස්සේ බෙදෙනින් යන්න තියෙන්නේ රෙස්ටුරන්ට් එකට කට්ටි ෆොටෝ ටිකක් ගහනවා ෆොටෝ ටික ගහලා රෙස්ටුරන්ට් එකට ගිහිල්ලා මම ඉතුරු විස්තර ටික කියන්න දැන් අපි රෙස්ටුරන්ට් එකට යන ගමන් මේ පැත්තෙන් තමයි කබානාස් ටික තියෙන්නේ ඊට පස්සේ ඇවිල්ලා මෙතන තමයි මේන් කාපාක් එක තියෙන්නේ අපි ඊයේ ආවේ ප්‍රධාන පාර ඉඳලා තේවත්තත් එක්ක මෙන්න මේ පාරෙන් ආවේ තේවත්ත දිගේ ඇවිල්ලා අතනින් මෙයාලගේ මේන් ගේට් එක තියෙන්නේ එතනින් ඊට පස්සේ මේ පාරෙන් එන්න තියෙන්නේ මේ පාරෙන් ආවෙන් පස්සේ මෙතන කාපාකය දැන් අද මෙතන මේ ලේඅවුට් ගෲප් එකක් ඇවිල්ලා තියෙන්නේ ඒ කට්ටිය ආව කියලා කිසි ප්‍රශ්නයක් නැහැ මොකද නවතින කට්ටියගේ කබානස් තියෙන්නේ මේ පැත්තේ ඒ පැත්තට යන්න පුළුවන් නවතින අය විතරයි ඒතර මේ කබානස් වල ඉන්න කට්ටියට කිසිම ඩිස්ටර්බ් එකක් වෙන්නේ නැහැ මේ පැත්තේ තමයි මේන් රෙස්ටුරන්ට් ඒරියාස් ටික තියෙන්නේ ඊට පස්සේ බංගලෝ එක තියෙන අනිත් කොනේ ඊට පස්සේ මේ තමයි රෙස්ටුරන්ට් එක ඊට පස්සේ මෙතන වෙහිකල් පාක් කරන්න පුළුවන් ඊට පස්සේ මෙතන මේකලගේ කෑම රසයි පිරිසිදුයි මම ඒකට ඒ කියන්නේ සහතිකයක් දෙන්න පුළුවන් තත්ත සහතිකය මේ විතර රෙස්ටුරන්ට් එකේ මෙයාලගේ ගහලා තියෙනවා ඒ ක්වලිටි ඒ ග්‍රේඩ් එකේ ආහාර අලෙවි කරන ආයතනයක් කියන ප්‍රමිති සහතික ඒකුණට හම්බෙලා තියෙනවා ඉන්න මම පෙන්වන රෙස්ටුරන්ට් එකේ අද අර දේ අවුට් ආපු කට්ටි ඉන්නවා මම කියන්නේ ඒ කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් දීපු සහතිකේ ඒක තමයි කෑම පිරිසිදුයි රසයි කියන එකට ගැරන්ටි එක මේ පැත්තේ තමයි රෙස්ටුරන්ට් එක තියෙන්නේ ඊට පස්සේ තව ඔයාලට කෑම ගන්නවා නම් මෙයාලට කියලා arrange කරගන්න පුළුවන් මේ මෙතනත් තැනක් තියෙනවා ලස්සන තැනක් එතන පොඩි හට් එකක් වගේ එතන වුණත් ඔයාලට බ්‍රෙක්ෆාස්ට් එක ගන්න පුළුවන් නැත්නම් අතනින් වුණත් ඔයාලට arrange කරලා ගන්න පුළුවන් ඊට පස්සේ අරක තමයි මම අර කියපු ටුවරිස්ට් බංගලෝ එක ඒක ගන්න පුළුවන් ගෲප් එකකට ඊට පස්සේ මෙතනින් තමයි pool එකටයි playground area එකටයි යන්න තියෙන්නේ අපේ බ්‍රෙක්ෆාස්ට් එක රෙඩි කරලා තියෙන්නේ මේ අපේ පැකේජ් එකට මේකත් ඉන්ක්ලූඩ් මොකද අපි බ්‍රෙක්ෆාස්ට් එකත් ඉන්ක්ලූඩ් කරලා ගත්තේ කෑම තියනවානේ කෑම තියනවා මෙයන්න ඊට තියෙනවා කිරිබත් ඊපස්සේ පාන් ඊපස්සේ කැකුළු බත් ඊටස්සේ විතර බුල්සයි දාලා එවනත් කටරම් මල් පරිප්පු ඊටස්සේ මාළු ඊටස්සේ පළතුරු කපලා තියෙනවා තව වතුර ඔව් තව නැති දැන් කමුද මට බඩගිනින වතුර ටික බලන්න හරි දැන් කන්න තමයි තියෙන්නේ හරි ඔය දින කන්න අපි ගත්ත පැකේජ් එකට ඩිනර් එකයි බ්‍රෙක්ෆාස්ට් එකයි දෙකම ඉන්ක්ලූඩ් වෙනවා මේ ඩිනර් එකයි බ්‍රෙක්ෆාස්ට් එකයි හොටෙල් නයිට් ස්ටේ එකටයි ඔයගොල්ලෝ හිතන්නේ කීයක් ගියා කියලාද ඔයගොල්ලෝ හිතනට අතර ඇත්තටම ගොඩක් අඩු බජට් එකකට තමයි අපි මේ පැකේජ් එක ගත්තේ අනිත් එක ඒ ගානට තමයි ඔයගොල්ලන්ට හම්බෙන්නේ මේක මේ ස්පෙෂල් ඔෆර් එකක් නෙමෙයි ඒ ඔක්කොම ප්‍රයිසස් අපි කාලා මම ඔයාලට ගිහිල්ලා මෙතන මැනේජර් ඉන්නවා එයාගෙන්ම ඔයාලට ප්‍රයිසස් ටික කියන්න ඇත්තටම මරු තැනක් මේ එන්නත් ළඟයි ඒකින්ද මම ඉස්සරහට කියන්නම්කෝ බලන්නකෝ මොකද්ද කීයද ප්‍රයිස් එක කියලා අපිට ෆෘට් ජූස් දෙකක් ගෙනත් දුන්නා වෝටර් මෙලන් එකයි පපයා ජූස් එකයි ඒ කෑමද සයිනේ හරි අපි දැන් බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන ඉවරයි දැන් මම ඔයගොල්ලන්ට පොරොන්දු වෙන විදියට යන් මෙහි ඔෆිස් එකේ ඇසිස්ටන්ට් මැනේජර් ඉන්නවා නිරෝෂන් එයාව හම්බෙන්න ඊට පස්සේ එයාගෙන් අපි දැනගමු ඔයාලට අවශ්‍ය වෙන විස්තර ටික ඔක්කොම මේ තමයි ඔෆිස් එක හා නිරෝෂන්
Bye bye. Hi, thank you. Oh. නිරෝෂන් මේ දැන් අපේ YouTube එකේ ඉන්න ගොඩක් කට්ටිය මගෙන් හොටෙල්ස් මේ ගැන කමෙන්ට්ස් දාලා ප්‍රශ්න ටිකක් අහනවා. දැන් මෙයාලට දැනගන්න අවශ්‍ය දේවල් තියෙනවනේ. ඔව්. ඒකෙදි මුලින්ම කටිනාම දැන් මේ නාවලකන්ද හොලිඩේ රිසෝට් එකේ සාමාන්‍ය කී දෙනෙක්ට වගේ ඉන්න පුළුවන් දැක්ක අපිට. ඔව්. අපේ සාමාන්‍යයෙන් මෙතන තියෙන බංගලෝ එකක් තියෙනවා. හ්ම්. ඒකේ අපිට ඉන්න පුළුවන් 25ක්. සාමාන්‍ය 60කට වගේ අපේ ඇකමඩේට් කරන්න පුළුවන් ඔක්කොම. අර කබානස් කබානස් වල උඩරිම 30කට වගේ ඉන්නවා 30කට වගේ ඉන්නවා ඔක්කොම කීයක් තියෙනවද කබානස් 13ක් තියෙනවා 13ක් තියෙනවානේ ඔව් ඒකතර රූම් මේ කැටගරි කොහොමද තියෙන්නේ අපේ කැටගරි තුනක් යට තමයි තියෙන්නේ ඩබල් ට්‍රිපල් ක්වඩ්‍රපල් ඒ කියන්නේ හතර දෙනා ඉන්න පුළුවන් ඒවා තුන් දෙනා ඉන්න පුළුවන් ඒවා දෙන්න ඉන්න පුළුවන් ඒ කියන්නේ ෆැමිලියක් આવවත් ක්වඩ්‍රපල් එකක් ගන්න පුළුවන් ක්වඩ්‍රපල් එකක් ගන්න පුළුවන් තව නිකන් 6 දෙනෙක් ඉන්න පුළුවන් එහෙම 6 දෙනෙක් ඉන්න පුළුවන් ඒක තියෙනවා 6 දෙනෙක් ඉන්න පුළුවන් අපේ කොටේජ් එකක් තියෙනවා ඒක ඇතුලේ තියෙන්නේ ට්‍රිපල් රූම් දෙකක් ට්‍රිපල් දෙකක් තියෙනවානේ ඒක 6 දෙනෙක් ඉන්න පුළුවන් ඉන්න පුළුවන්නේ ඔව් එතකොට ඔයාලා කැටගරි ගොනු බෙඩ් ඇන් බ්‍රෙක්ෆාස්ට් ගන්නේ සාමාන්‍යයෙන් අපි බෙඩ් ඇන් බ්‍රෙක්ෆාස්ට් හාෆ් බෝඩ් ෆුල් බෝඩ් කියන කැටගරි තුනෙම තියෙනවා තියෙනවා ඒ විදිහට මීල් ප්ලෑන් එක ප්ලෑන් කරලා ගන්න පුළුවන් දැන් තමයි වැදගත්ම ප්‍රශ්නේ ඔව් හැමෝටම අවශ්‍ය වෙන්නේ කොහොමද රේට් එක කියද යන්නේ කියලා රේට් එක සාමාන්‍යයෙන් අපේ ඩබල් එක අපිට රූම් මොල්ලේ දෙන්න පුළුවන් 9000කට. හා. ඊට පස්සේ හාෆ් බෝඩ් අපි BB ගියෝටින්, ඒ කියන්නේ බෙඩ් ඇන් බ්‍රෙක්ෆාස්ට් ගියෝටින් අපිට දෙන්න පුළුවන් 12000කට. ඊට පස්සේ හාෆ් බෝඩ් 15000යි, ෆුල් බෝඩ් 18000කට. 18000කට. ඊට පස්සේ අපේ ට්‍රිපල් රූම් එකක්. ට්‍රිපල් රූම් එකක් අපිට දෙන්න පුළුවන් රූම් මොල්ලේ 10000කට වගේ. ඊට පස්සේ අපිට බෙඩ් ඇන් බ්‍රෙක්ෆාස්ට් ගියෝටින් 15000කට 14500ක් වගේ. ගානකට අපිට දෙන්න පුළුවන් ඒක. ඊට පස්සේ හාෆ් බෝඩ් කියුවටින් 19000ක් වෙනවා ෆුල් බෝඩ් කියුවට 21000ක් වෙනවා 21000ක්. ඊට පස්සේ ක්වඩ්‍රපල් එක දෙන්න පුළුවන් රූම් මොල්ලි රේට් එකෙන් 11000යි. ඊට පස්සේ බෙඩ් ඇන් බ්‍රෙක්ෆාස්ට් 17000යි. හාෆ් බෝඩ් 23000යි ෆුල් බෝඩ් 25000යි. සාමාන්‍යයෙන් දැන් අපි කොල්ල සෙට් එකක් ආවද කියලා දන්නවා. ඇවිල්ලා එතකොට රූම් එක අරගෙන නැවතිලා කෑම වෙනම ඊට පස්සේ බයිට් ඕන නම් ඩ්‍රින්ක් එකක් දානවා. එහෙම ගන්න පුළුවන් නේද? අපි ඕන විදියට ග්‍රෑම් 500 ගන්න පුළුවන් කිලෝ ගන්න පුළුවන් ඒ විදියට තමයි අපි හදලා තියෙන්නේ. පරිසරය වුණායි. ජීව කරන විදිය උපරිමයට දෙන්න තමයි හදලා තියෙන්නේ. කිසිම කරදරයක් නැහැ. මොකද තේවත්තක් වටේ තියෙන්නේ. කිසිම කරදරයක් නැතුව ඒගොල්ලන්ගේ ඒ විනෝද වෙන්න පුළුවන් විදිය තමයි මේක හදලා තියෙන්නේ. තව අතන මේ ෆන්ක්ෂන් හෝල් එකකුත් තියෙනවා නේද? ඔව්. අපේ තියෙන රිසෙප්ෂන් හෝල් එක 300ක් දාන්න පුළුවන්. වෙඩින් ඕනෝ ප්‍රිය සම්බන්ධ උත්සවයක් අපි මේ රිසෝට් එක ඇතුළත කරන්න පුළුවන්. ඉන්ඩෝ අවුට්ඩෝ දෙකම නයිට් ෆන්ක්ෂන් ඩේ ෆන්ක්ෂන් ඕන එකක් ගන්න පුළුවන් නේ. ඔව්. එතකොට ඩේ අවුට් එකක් තියෙනවද? ඔව් ඩේ අවුට් තියෙනවා. ඩේ අවුට් සාමාන්‍යයෙන් නයිට් අපි සාමාන්‍යයෙන් 10 දිනකින් 10 දිනක් 15 දිනක් වගේ ඔක්කොම ඩේ අවුට් පැකේජ් එකට යන්න පුළුවන්. 2500 ඉඳලා 4500 වෙනකම් පැකේජ් තියෙනවා. උදේ 9 ඉඳලා හවස 4 වෙනකම් මේ පැකේජ් දෙන්න පුළුවන් ඒ ටයිම් එක. තව කපල් ඩේ අවුට් පැකේජ් එකක් තියෙනවා. ඒකට අපි ස්පෙෂල් දෙනවා. කූල් ඇක්සස් රූම් එකක් දෙනවා ලන්ච් එක ඉන්ක්ලූඩ් කරලා තිනවා ඊවෙන් ටී එකක් දෙනවා අපි ඒ වගේ තැරෙන්ජ් කරලා තිනවා ඕන වෙලාවක ඇවිල්ලා ඒක ගන්න පුළුවන් දැන් මම ඔයාලව කන්ටැක්ට් කරගත්තේ නවලකන්ද හොලිඩේ රිසෝට් Facebook page එකේ නේ ඔව් ඊට අමතරව ඔයාලා කන්ටැක්ට් කරගන්න පුළුවන් විදිය අපේ තියෙනවා web page එක web එකක් තියෙනවා web එකේ සර්ච් කරලා බලන්න පුළුවන් නැත්නම් Facebook තියෙනවා නැත්නම් මගේ hotline එක තියෙනවා 0.77.02.5 ඕන වෙලාවක කෝල් කරන්න අපි ඉන්නවා ඒ ටික මම හිතනවා ඔයාලට අවශ්‍ය වෙන විස්තර ඔක්කොම ඒකේ තියෙනවා කියලා. මෙතන කන්ටැක්ට් නම්බර්ස් මම වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් කරලා තියන්න. WhatsApp message කරන්නත් පුළුවන්. නැත්නම් නිරෝෂන්ව කන්ටැක්ට් කරලා ඔයාලට booking එක දාගන්න පුළුවන්. ඊට අමතරව තව මෙහි ආවොත් අපිට මේ අවට බලන්න තියෙන දේවල් අපිට බලන්න යන ගොඩාක් දේවල් තියෙනවා. මේ ඇල්බිටි කිලෝමීටර් 4ක් 5ක් වගේ දුරකට ගියාට පස්සේ නඩා හැලෙන ඇල්ල තියෙනවා. තව මූන් ස්ටෝන් තියෙනවා. සඳකෙන් පාෂා ආව ලංකාවේ එකම තැන. ඒක තියෙන මෙතන යහපත්. ඒක බලන්න යන්න පුළුවන්. තව ගොඩාක් ටී පැක්කේ ඕන දෙයක් බලන්න යන්න පුළුවන් ගොඩාක් දේවල් තියෙනවා මේ විස්තර කරලා බලන්න අපි සර්ච් කරලා බලන්න ඒ විස්තර ඔක්කොම ඇතුළත් කරලා අපි හදලා තියෙනවා දැන් අපි මේ ගෙදර යන ගමන් මෙතන ඇල්පිටින් ඊට පස්සේ බලපිටියට ගිහිල්ලා මාදුගඟේ යන්න ඉන්නේ ගොඩක් ළඟයි නේද ලබුරන්නේ ගොඩක් මාදුගඟේ බෝට් සෆාරි එකකුත් යනවා ඒ වීඩියෝ එකස් මම ඔයගොල්ලන්ට ගේන්න මම හිතනවා මේ විස්තර ටික ඇති වෙයි කියලා ඕන දෙයක් වුණොත් අර මම දාන Facebook page එක link එකනේ ඒ නම්බරයට කතා කරලා ඔයගොල්ලෝ මෙයා කන්ටැක්ට් කරගන්න ඉරෝෂන්ව හරි දැන් දවල් 12:30 වෙලාව අපේ හොටෙල් ස්ටේ ඉවරයි දැන් චෙක් අවුට් වෙන්න හදන්නේ මට ඔයගොල්ලන්ට කියන්න බැරි වුණා මේ පෙන්වන්න බැරි වුණා රූම් එකේ හොට් වෝටර් තියෙනවා ඒ වගේම ටවල්ස් සබන් ඒ ඔක්කොම හම්බ වෙනවා ඒකින් ඔයගොල්ලන්ට කිසි දෙයක් වද වෙන්න දෙයක් නැහැ හොට් වෝටරයි රූම් එකත් හොඳයි කෑම හොඳටම හොඳයි ඔයාලට මම පෙන්නුවා
ඒ ග්‍රේඩ් ක්වොලිෆිකේෂන් එකක් තියෙනවා අනිත් එක කැමස් රසයි අනිත් එක මේ ඉන්නේ ලහිරු මල්ලි අපේ අපිට ගොඩක් හොඳ සර්විස් එකක් දුන්නා ඕගොල්ලන්ට ආවත් ඒ කබනස් එකේ නම් මේ ලහිරු මල්ලි තැන්කියු ආ නියමෙටම කරා මල්ලිවා මේ අර Facebook link එකකින් ඕගොල්ලෝ පුළුවන් නේ කන්ටැක්ට් කරගන්න පුළුවන් හරි එහෙනම් ලහිරු මල්ලිටත් තැන්ක්ස් කරනවා මේ අපි එහෙනම් හොටල් ස්ටේටි ඉවරයි දැන් අපි යනවා මාදුගඟේ බෝට් සෆාරි එක ඒ වීඩියෝ එකෙන් ඊළඟට හම්බෙමු ඒ වගේම එන්න කලින් අපි ට්‍රේන් ටිකට් දෙයක් බුක් කරා ඒකින්ද ඊළඟට එන්නේ ට්‍රේන් එක යන ලොง ට්‍රිප් එක වීඩියෝ එක අපි ඒකෙන් හම්බෙමු